ಅಡ್ವೆಂಚರಲ್ ಟ್ರಾವೆಲ್ ನಾತಂ ಆಸಜನಕ ಪರಿಸರೇ ಸಂಚಾರಕ ಓಣೇಮ ತತ್ವೇಕಟ ಮೂನ ದಿನ ಸೂದಾನಮೆಂಗ್ ಇನ್ನೋ ದಾ ಮೇ ಅಪಿಟ ಉದಾವುನೇ ಬಲಾಪುರುತ್ತು ಸಹಗತ ತತ್ವಯಕ್ ನೋಯಿನಿ ಅಪೇ ಕೋ ಟೀಮ್ ಇಂಕೇ ಪಿಪುರುವಾ ಎಹೆಮ ತಮೈ ಮೇ ಗಂಗೇ ವಿವಿಧ ಮುಲ್ ವರ್ಗ ಉಲ್ ವರ್ಗ ತಿಯೋ ಅಪಿ ಈಯೇ ರಾತ್ರಿಯೇ ಪ್ರೇದ ರಾತ್ರಿಯೇ ಅಪಿಟ ಎಹೆಮ ದಯಕ್ ಸಿದ್ಧ ಉನಾ ನಮ್ ಎಹೆಮ ಮೂನವ ತತ್ವಯಕ್ ಉದಾವೇದ ಕಿಯನ್ನ ಬಹೆ ಅಪಿ ಆ ಏ ಮಹರೇ ಅಂಧಕಾರೇ ವಿಶಾಲ ಗಂಗೇ ಕಿಸಿಮ ಕೆನೆಕುಟ ಕಿಸಿಮ ದಯಕ್ ನೊಪೆನನ ಪರಿಸರೇಕ ඒ මුල් උල් බොහොම දෙයක් මැද්දෙන් මේ ඩිංගි බෝට් එකේ පැදගෙන පෙකෝ ටීම් කණ්ඩායම ආවා. නමුත් ඉතින් දෙයියෝ අපිට බලලා වෙන්න පුළුවන් ඒ අන්ධකාර රාත්‍රියේ එහෙම දෙයක් නොකලේ. දැන් මෙතන අපි දැන් සිත්තරු කඳවුරෙන් පිටත් වෙලා තාම කිලෝමීටර් 2ක් 3ක්වත් ඇවිල්ලා නැහැනේ. ඒ නිසා මේ තාම මේ මිනිස්සු වැලිකුල දානවා. ට්‍රැක්ටර් තියෙනවා, පණිවිඩයක් කරගන්න පුළුවන්, ටෙලිෆෝන් වැඩ කරනවා. එහෙම තියෙද්දි මේ සිද්ධ වෙච්ච නිසා හොඳයි. මේ වාසනාවට සිත්තරු යුද හමුදා කඳවුරේ මේ වගේ ඩිංගි බෝට් එකක් තිබුණා. අපි උදේ ඒක දැක්කා. ඒ නිසා තමයි අපි කැප්ටන් මොරේ මැඩට වලින්ඩයක් ඇව්වේ. එතුමන් වහාම ක්‍රියාත්මක වුණා. අපි ගමන පැයක් හමාරක් පවා වුණා. නමුත් නැවතත් අපි මහවැලි ගඟේ අපි කොඩ්ඩියාර බොක්ක දක්වා හබල් ගන්නවා. වංගරු පැය දෙක අල්ලමු. වනාන්තර නිම්නේ බොහොම පළලයි එක්කම වතුර බොහොම ගැඹුරට තියෙනවා වෙනදා වගේ බැහැලා ඇවිදින්න ඕන වුණේ නේ ඒ නිසා මේ හරි අපේ බත්මුල ලියාගෙන කන්නත් හොඳයි කියලා මට හිතෙනවා අපේ ජයදිස අයියා දැන් අපිට බොහොම හිතවත් මම දැන් රූපදින ජයදිස කොහේ මේ හරි අපුරු සව්වක් ගැන පුළුවන් නම් අපි එපැත්තට හරවමු ඈ ජයදිස පෙන්වන්න කොහෙ තැන කියලා ඒ හරින් ගොඩ බහලා බත්මුලත් කොටා බාලා ඈ යන්න උත්සාහ කරමු හරි යම් එනකොට මේ වගේ රූස ගස් යා කුඹු ගස් හොවිට ළඟට කඩන් වැටලා තිබුණා. ඒක ලස්සන රූප කලාව කියන දැටි. නමුත් එනුන්නේ මේක ලස්සනයි. එයිස මෙතන තනව අල්ලන්න ඕන. මොනද නන්න ලේක. මම කැම්ප් එකට තරයි. මෙතන හොඳයි, හෙවණයි. ලස්සනයි. ලස්සනයි වගේම අතීතයේ බොහොම බියකරුයි. ජයතිසයන් අහගන්න පුළුවන් ඒ බියකරු කතන්දරේ. එමුකෝ. අතීතයේ මේ ප්‍රදේශය බොහොම දරුණු ප්‍රස්තවාදී උදුරුවට දක්වච්ච සහ ප්‍රස්තවාදීන් සැඟවී සිට පළාත් බවට හඳුනගෙන තියෙනවා. අපේ ජාතිසෛල එහෙම පිළිබඳ සාක්ෂි මේ තියෙන්නේ කොටි ප්‍රස්තවාදීන් කැපු කඳවුරක් පස්සේ හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන මේවා සොයා බලා පසු ධීවර ජනතාව තමන්ගේ භාවිතාවට අරගත්තු කඳවුරු මේවා. මේවා ඉතින් අඩි පාරවල්
අවුරු කොහොම කුමක් සඳහා භාවිතා කරපු පාරවල්ද ලැක හිතාගන්න අමාරු. මහරවිට නීති විරෝධී කටයුතු සඳහා වෙන්න පුළුවන්, නිත්‍යානුකූල කටයුතු සඳහා වෙන්න පුළුවන්. අපි එනම් කෑම ටික කාලා දෙයනේ කියලා ඊළඟ කොටසට බයිමු. කෑමුල් හොඳ. අද විවාහ භෝජනයේ අනුග්‍රහය යුද හමුදාව සිත්තාරු පාරමනා කම. මෙතන මාළු වාඩියක් වගේ ඈ. ඔය අලම් බන් කතියක් ඉන්නවා පෙන්. ඒ ගඟ දිගටම විවිධ මානව ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. වැලිගොඩ දාන තැන සිට මේ දක්වා සෑහෙන දුරක් ආවා. අලුම්බ නයින් අපේ පිරිසක් ඉන්නවා. අයිබෝ විතරල් ද වාංගල එකන මේ ඉන්න පැත්ති ඔගල් වාං එක මේද කන්තර ඒකතර කන්තර යිස ජජසර යාලු ඔයා කීනය හිනකට මේ අපිද යන්න පැත්ත හිනම් මෙහට මොකේ දාව හරත්තින එන්න හරත බ ඔයාගෙන කාලහෙම එන්න ගොඩ කො මේ අල්ලපු මාළුකෝ වේලනොනේ වේල කැන්නේ දුන්ගන ෂා මනද මාලු සයිස්සක මාද නෑමොකල් කැටලුව මේක මේ සම්බලා වගේද වේලන්න ඇත දුමෙන් දු වේල නය පුච්චර කන්න පුළන් දන්න කමකු මේ වෙලිච අභිච්චන් ොලින් අම්ම කන්න තුුවන් හොඳ හොඳ වෙලිච්චගන්න ඉස්ස මේ මෙයකන් බයි ඉන්න ලමද ලැන් ලතන වෙන්සී ගන්න මේ වනිග මේ තම්බල වගෙන ය තවෙල් ලමද මොන මොනත්ම ජාති මේක ඉතනන්න වලේ වලයා වලයා ඔ මේ කඩපුල කන්නද මේ දුගහපු මාරු කන්නපුල නොද අරයි ඉරිසේ හිතන්න බා මේ සංචාර කැලපවන නැතර එක දුමේ වෙල්ලා නැකුළු මෙ අරන් යන කොච්චර කාලෙක් කාල පෝද මල කන් බලගන්න මට දුනක් දෙන්න මේක මොක කැටලුව කැටරුව ලොම පැත්තර මෙවා ඉන්න නෑ මේ මෙ පොදි ගුණන්.